සුද්දම් පුංචි කාලේ අපිට කියන්නක මොකද උනේ කියලා සුද්දම් පුංචි කාලේ වෙච්ච මේ හරි රසමුසු වගේම හරි සංවේදී සිද්ධවීමක් මට මතක් වෙනවා එතකොට සුද්දම්ට අවුරුදු 8ක් 9ක් විතර ඇති ආයේෂා මල්ලිලා දෙන්න අවුරුදු 5ක් 3ක් ඒ වගේ වයසක හිටියේ ඉතින් මේගොල්ලන් හරි දඟයි සුද්දම් නම් ස්වභාවයෙන්ම ටිකක් තැම්පත් මේ නේජ එකක් එයාගේ තියෙන්නේ අර දෙන්න හරි දඟයි මේ පොඩි මල්ලිගේ අත අනිත් එක්කෙනා දොරට අහු කරලා එයාගේ අත දැන් ලී වගේ ඇවිල්ලා ඒක දැක්කම සිහි නැති වෙන තරම් භයානක තත්ත්වයක් තුනේ මගේ මහත්තයා ගෙදර හිටියෙත් නැහැ මට මතක තිබුණෙත් නැහැ මම මොනවද මේ කරන්නේ කියලා මම ඉක්මනට ආරයව මේ පොඩි මේ බෑන්ඩේජ් එකකින් අත උතාගෙන පාර ගියපු 3 wheel එකකට දැන් අනිත් එක්කෙනා තියලා යන්නත් බෑ මේ එයා තව නාස්ටි දේවල් කරනවා ඉතින් හවස ගෙදර ඇවිල්ලා මම මේගොල්ලන්ට කෑම හදන්න නූඩ්ල්ස් ටික තම්බලා එළවලු කපලයි තිබුණේ දැන් සුද්දම් ගෙදර හිටියා මං දොස්තර ළඟට ගිහිල්ලා බෙහෙත් දාගෙන මල්ලිගේ අතට දෙන්නව අරගෙන ඇවිල්ලා පොඩ්ඩක් ඒගොල්ලන් ඉතින් එහෙම පොඩ්ඩක් සෙටල් වෙන්න ඇරලා කුස්සියට මං එනකොට එදා නම් මට ඇඬුන ආයේෂා අවුරුදු 8 මගේ පුතා අර නූඩ්ල්ස් එක හදලා ඊට කලින් කවදාවත් ඒ වගේ දෙයක් අවුරුදු 9කට කිට්ටුයි සුදම්ට මේ නූඩල්ස් එක හොඳට හදලා එයා දකින්නවා මම ඉතින් සමහර වෙලාවට සෝයා සෝස් මේවා දාලා හදන හැටි ඒ දේවලුත් ඇඩ් කරලා මේ වතුර ටිකක් හැලිලා කුස්සියේ මං හදිසිය බණීද කියලා හිතලා මේ පත්‍ර දාලා ඒ තැම්වලට සුදම් මේ මට ඇත්තටම ඇඬුනා ආයේෂා ඉතින් මේ දරුවාගේ මේ එදා කරපු දේ ගැන යාගේ වයසත් එක්ක බලනකොට පස්සේ මං ඇහුවා අනේ පුතේ ඔයා කොහොමද මෙහෙම කරේ වට බය හිතුන්නේ නැද්ද කොච්චර භයානකද ලිපදානයක පත්තු කරන්නේ එතකොට කනේ අම්මා අම්මි ගොඩාක් කරදරෙන්නේ හිටියේ ඒකින්ද උදව්වක් කරන්න ඕනේ කියලා එයාට හිතුණා කියලා ඉතින් සුදම් පුංචි කාලේ ඉඳන්ම මට ඒ විදියට හරිම මේ හැම දෙයකම දෙයටම සහයෝගය ගැන සොයා බලමින් අදට උනත් මට අසනීපයක් වුණොත් සුදම් තමයි මාව ඉස්සෙල්ලාම යමු යමු කියලා මේ වෛද්‍ය තුමෙක් ළඟට ගෙනියන්නේ හැරි මගේ වෛද්‍ය පරීක්ෂණ වලට ගෙනියන්නේ. ඉතින් ඇත්තටම යා ඇත්තටම මේ යාගේ වයසත් එක්ක වයසටත් වඩා ලොකු වගකීම් සම්භාරයක් දරන ඉතාම හොඳ පුතෙක්.